රන්නට දෂ්කර කතා දුක්කතා සූත්‍රය ශ්‍රද්්‍යාවන්ත පින්වතුනී මේ වෙලාවේ අපිගනගන්නේ අංගුත්තර නිකාය පස්වනිී නිපාතයට අයිති දේශනාවක් මේ දේශනාව වධාරණ කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ මේ දේශනාවේ නම දුක්කතා සූත්‍රය දුක්කතා කියන්න කතා කරන්න දුෂ්කරයි කතා කරන්න අපහසුයි කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙෙනවා මහනෙන පුද්ගලයින් පස් දෙෙනෙක් ඉන්නවා ඒ අය සමග ඒ ඒ කතා කරන්න දුෂ්කරයි පුද්ගලයන් පස් දෙනා ගැන උන්වහන්සේ විස්තර කරනවා ඒ වගේම සුකතා කතා කරන්න පහසු පුද්ගලයින් පස් දෙෙනෙකු ගැනත් විස්තර වෙනවා මෙන්න ඒ කතා කරන්න දුෂ්කර පස්තිනා භාග්‍යවතුන් වහන්සේ මේ කතා කරන්න දෂ්කර පුද්ගලයින් පස්තිනා ගැන විස්තර කරනවා මෙන්න මෙහෙම අසද්දස්ස භික්කවේ සද්ධ කතා දුක්කතා ශ්‍රද්ධාව නැති කෙනෙෙක් ශද්ධාව ගැන කතා කරන එක දුෂ්කරයි එක දුක්කතාවක් දුස්සීලස්ස සීල කතා දුක්කතා දුස්සීල කෙනෙක්ෙක්ක සීලය ගැන කතා කරන එක දෂ්කරයි එක දුක්කතාවක් අපා සුතාස්ස බාහුසච්ච කතා දුක් කතා අල්පශෘුත ධර්මඥානයක් නැති කෙනෙකෙක්ක විස්තර ඇතිව දහම් කරුණු කතා කරන එක දුෂ්කරයි එක දුක්කතාවක් මච්චරයස චාගකතා දුක්කතා මසුරු අයෙක්ක ්‍යාගය ගැන කතා කරන එක දුෂ්කරයි එක දුක්කතාවක් දුප්ප්ඥස්ස පඤ්ඥා කතා දු්කතා. ප්‍රඥාව නැති කෙනෙක්ක්ක ප්‍රඥාව ගැන කතා කරන එක දුෂ්කරයි ඒ දුක්කතාවක්. මේ කාරණා පහා ඕනෙම කාලයක බුද්ධ කාලයෙත් මේ කාලයෙත් දකින්න ලැබෙනවා. හැම කාලයකටම පොදයි. ශ්‍රද්ධාව ගැන කතා කරන්න ඇයි මෙච්චර බය. තස්මාච භික්කවේ, අස්සද්දස්ස සද්ධා කතා දුක් කතා. පින්වත් මහනෙන කවර කරුණක් නිසාද ශ්‍රද්ධාව නැති කෙනෙක් සමග ශ්‍රද්ධා කතාව දුෂ්කර අස්සද්ධෝ භික්කවේ සද්ධාකතාය කච්චමානාය අභිසජ්ජති. අශ්්‍රද්ධාවන්ත කෙනා සමග ශ්‍රද්ධාවගෙන කතා කලාම ඒ කෙනා කුප්පති කිපෙනවා. ව්‍යාපජ්ජති තරාගන්නවා. පති්‍යයති ඊට විරුද්ධව නැගී සිටිනවා. කෝපංච දෝසංච අපපච්චයන් පාතුකරෝතිී. කෝපයත් දවේශයත් නොසතුටත් පහළ කරනවා. මක් නිසාද තංහිසෝබ් භික්කවේ සද්දා සම්පදම් අත්තනී නසම්පස්සති. තමන්තුළ ඒ ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නෑ. නච ලබති තතුෝ නිදානං පීති පාමුද්ජන්. ඒ කෙනට ශ්‍රද්ධාව ගැන කතා කරන වෙලාවේ සතුටක් උපදින්නේෙ නෑ. තස්මා අස්සද්දස්ස සද්දා කතා දුක් කතා. එම නිසා ශ්‍රද්ධාව නැති කෙනෙක්ට ශ්‍රද්ධා කතාව දුෂ්කරයි. මොකක්ද මේ ශ්‍රද්ධා කතාව. අපි ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කියනවා මේ කරුණු නිසා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක වි්්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදූ වනසේක අනුත්තරෝ පොරිසදම්ම සාරතී වනසේක කත්තා දේව මනුස්සානන් වනසේක බුද්ධ වනසේක බගවා වනසේක එවාගේම ධර්මයේ ගුණත් කියනවා. මේ ධර්මය මනාකොට දේශනා කරනලද ස්වාකාතධර්මයක් මේ කරුණු නිසා මේ ධර්මය සන්ந்தිට්ටිකයි. කාලිකයි ඒහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතාබෝ විං්ඥෝහේ නුව නැති අයට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මේ විදියට මේ ගුණාපි ශ්‍රද්ධාවෙන් කියනවා ඒවාගේම මේ මාර්ග පලලාබී ශ්‍රාවක සංගරත්න ගුණත් කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටි පන්නයි. උජු පටි පන්නයි. ඥාය පටිපන්නයි. සාමීචි පටිපන්නයි කියලා. ශ්‍රද්ධාවේ පිහිටපු නැති කෙනෙක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කිව්වත් එයා ඒදේ බොහොම හොඳයි කියලා අනුමෝදන් වෙන්නේ නෑ. සමාදන් වෙන්නේ නෑ. අනේ නවත්තගන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රද්ධාව නැති කෙනට පේන්නේ අඩුපාඩු විතරයි. ශ්‍රද්ධාව නැතිෙනට ශ්‍රද්ධාව ගැන කියනකොට දරාගන්න බෑ එයාට කේන්තියනවා එයා කුපිතවෙලා හතුරෙක් වගේ නැගී සිටිනවා. දොස් කියනවා ඉන් පස්සේ එතන ඇතිවෙන්නේ රන්්ඩුවක් විතරයි ඇතැම් විට ඔබ මේ වගේ සිද්ධි වලට මූුණදී ඇත්ති. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදත් මේ වගේ සිද්ධි ඇතිවෙලා තියෙනවා. මගේ සම්බුදු සමිදුන්ගෙන් වෙන්වී වාසය නොකරමි දනන්ජානිි කියලා බ්‍රාක්්මණ පින්වතියක් හිටියම්. හැම වෙලාවෙම එයාතින් කියවුනේ නමෝ බුද්ධාය කියලා. ධනංජාන බ්‍රාහ්මණයට මේ කැහෙනකොට කේන්තිකිහින් දොස් කියනවා. ඒකට හේතුව ශ්‍රද්ධාව නැතිකෙනාට ශ්‍රද්ධ සම්පත්තිය නෑ දැන් මිත්‍යාතෘෂ්ටි ධරණාය ඉදිරියේ අපි බුදුරජාණන් වහන්සේගේ ගුණක්කිව්වෝොත් ඒකෙනක් කැමතිවෙන්නේ නෑ. එයා ඒදේ ඇහුවත් අහ්‍ය අප හසුවෙන්. චිත්ත පීඩාවෙන්. අහනදේ යටපත් කරලා වෙනත්තයක් කියන්න උත්සාහ කරනවා. ඒකට හේතුවත් ශ්‍රද්ධා සම්පත්තිය නැති බව මේ ශ්‍රද්ධාව කියන්නේ සම්පත්තියක් ශ්‍රද්ධාව කියන්නේ තමන්ට ලැබිලා තියෙන ධනයක් වස්තුවක් ලාභයක් ශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධාව ගැන කියත්ති ඇතිවෙන්නේ ත්‍රීතියක් ධර්මය අහද්දි කියවද්දි එයාට ඇතිවෙන්නේ ප්‍රමුතිත බවක් ඒකට හේතුව ශ්‍රද්ධාව. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ රහතන් වහන්සේ නමක් වන අන්ඥා කොන්්ඩඥර් ස්වාමීින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා සිරිපතුලියුග සිම්භගනිමින්, සිරිපා පිරිමාධමින් වදාලා, ස්වාමීනේ මම අන්්‍යා කො අංජ මම අන්්‍යා කොන්්ඩ අ්ඥ කියලා මේකෙන් ප්‍රකට කරන්න ශ්‍රවද්ධාව ඒ වගේම පිංගිය කියන බ්‍රාහ්මණයාගෙන් භාවරී කියන බ්‍රාහ්මණයා අහනවා පිින්වත් පිංගිය ඔබ කියනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේකෙන් වෙන්ව වාසය කරන්න නෑ කියලා පின்වත්තුූ පින්ගිය ඔබ මොහොතක් හෝ එතුමන්ගෙන් වෙන්වී කල්ගෙවන්නෙකිම ඒගෞතමයානෝලොව උතුම් පැනවතානෝනම් කාලයකට අයිතිනොමැති මෙහිදිිම අත්දකින්ට හැකි සදහම් පැවසූවානම් ලොවේ සිටින යම් කෙනෙකුන් ගෙවාදැමෝ හැමතන්හා කෙලෙස් වුවදුරුත් නැතිකල ඒබුදු සමිධානන්නම්, උන්වහන්සේ ගැන උපමානැතිනම්ඒ භාවරී තවසාහනවා උන්වහන්සේකෙන් වෙන් වෙලා ඉන්නෙ මොකද කියලා. ඒ වෙලාවෙ පිංගිය මේ විදිහට උත්තර දෙෙනවා. කාලයකට අයිතිනොවන මෙහිදිම අත්දකින්ට හැකි. සද හම් පවසාලෝමං ලොවේ සිටි විත කිසිවෙෙක් ගෙවාදමෝ හැමතන්හා කෙලෙස් වවදුරුත් නැතිකල ඒබුදු සමිදානන්ගැන පවසන්නට නැත උපමා පින්වත්න් බමුණනෙනිමම ඒබුතු සමිඳුන්වදකිමි නිතරම මාගේ මනසින් ඒබුතු සමිඳුන් වදකිමි නිතරම මාගේ දෑසින් නොපමාවිමාවසමින් දිවරෑ දෙක්කෙහිමවෙහෙස රෑ කලගෙවමින්ඉින්නේ ඒ උත්තමයන් හටවදිමින් මාගේ සම්බුතු සමිඳන්ගෙන් වෙන්වීවාසය නොකරමි මුළු ලොවම නැති වුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් මේක තමයි ශ්‍රද්ධාවට පැමිණි කෙනාගේ ලක්ෂණය නමුත් ශ්‍රද්ධාවට පැමිණෙන එකයි අපහසු. ගිහි පැවිදි දෙකොටසටම ධර්මකරුණු කතා කල පමණින්ම ඒ කෙනාවේ ශ්‍රද්ධාව ප්‍රකටවෙන්න නෑ. ශ්‍රද්ධාව තියන කෙනා හැම වෙලාවෙම ඉන්න තේරුවන් පැත්තේ ශ්‍රද්ධාව තියන කෙනා හොඳින්ම කෘතගුණ දන්න කෙනෙක් පුරාණයේ ඉසිදත්ත තමන්ගේ ශ්‍රද්ධාව ගැන මෙහෙම කිව්වා මුලි ලෝකයම එක පැත්තක වුනත් බුදුරජාණන් වහන්සේ එක පැත්තකනම් එයා අන්නේ පැත්තෙ කියලා ඇ ශ්‍රද්ධාව නැති කෙනාට ඒක දුක්කතාවක් එක ගැලපෙන්නෙ නෑ. ඒකට හේතුව ශ්‍රද්ධාත් සම්පත්තිය තමන්තුළ දකින්නට නැතිවීමයි. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනාට නම් ශ්‍රද්ධ කතා ඇහෙනකොට කනට මිහිරේ. සැදද හැති කතා නෑසෙන නිසා. මට මතකයි මම එක්දස් නමසිය අනු හතරේ හිමාලයට කියා. එතන ඉරිෂි කේස්වල පුංචි කුටියක නවාතැන් අරගෙන හෙටියා. ඒ ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න කියලා නොදැනුවත්කම නිසාගිය ගමනක්. එහෙදී මට හැමදාම ඇහෙනවා බජන් ඒ කියන්නේ දෙවියන් ගැන කියවෙන ප්‍රශස්තිගායනා. එක දවසක් මගේ හිතට එක පාරටම හිතුුණා මට ඇහෙන්නේෙ නෑනේ බුද්ධන් සරණං ගච්චාමි කියන වචන ටික. මම බැරිවෙලාවත් මැරුනොත් මට බුද්ධන් සරණං ගච්චාමි කියන වචන ඇහෙන තැනක උපදින්න ලැබෙයිද කියලා. නොත් තේරෙන නිසා මම ඒවිදිහට හිතුවා. ඒක ඇතිවෙන්නේ ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව නැති කෙනාට එහෙම හිතෙන්නේෙ නෑ. හරියට දේවදත්ත කෝකාලික වගේ දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ අවවාද පොඩ්ඩක්වත් ගණන්ගත්ත නෑ. ලාභය විතරයි බැලුවේ. ශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධාකතා සුකතා නැති කෙනාට දුක්කතා. සැදහැති කතා අසමින් දෙසා වනද තුටුකරවමින් සැනහෙන්න බුදු හිමිලඟින් දහමද අවබෝධ කරමින් ශ්‍රද්ධාව ඇති පිරිසක්ක එක කතා කරන්න ලැබීම අපි ජීවිතයට ලැවෙන ලොක්කුමලාභය විවෘත මනසක් තියනවනම් අවංකනම් රිජුගුණයකින් යුක්තනම් එයා සමඟ හොඳින් කතා බස් කරන්න පුළුවනි අන්න ඒ වගේ අය උදේසාත් තමයි බුදුවරු පහළවෙන්නේ. එයත් එක්ක ධර්මකතාවේයේ දෙන වෙලාවට එයාට ශ්‍රද්ධාව ඇති වෙනවා. සද්දා ජාතෝ උපසංකමතයේ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ එ අත්ධර්මය හොයාගෙන යනවා. අපි තේරුම් ගත යුතුයි මේ ශ්‍රාද්ධාව නැතිකම ජීවිතයකට මහා දිලිදුකමක් මහා අවාසනාවක් මහා අලාභයක් මහ නොලැබීමක් කියලා ධර්මකර්ථාවේ යෙදෙනකොටත් තේහෙමයි දවසක් මම එක පුද්ගලයෙකු සමග ධර්මයට ප්‍රශංසා කලා එයා ඒකට විරුද්ධ වනා ඔබ මොක්කද ඔය තරම් පැහැ දෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට වැරදුනාද කෞුද දන්නේ කියලා දැන් ප්‍රකට කරන්නේ අශ්්‍රද්ධාව මම වැඩිගානක් නැතිවකිීව ආනන්ද හාමමුදුරුවන්ට නෙම්මෙයි එහෙනම් වැරදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි මොකද උන්වහන්සේ තමයි මතක තබා ගැනීමේ හැකියවාතින් අග්‍රස්ථානයේ ආනන්ද හාමුදුරුවන්ම තිබ්බේ කියලා ඉතින් ඔය වගේ කියමන් කියන්නේ ශ්‍රද්ධාව නැති කමෙන් ඒ වගේ අයට ධර්මය කියනකොට හිතට අල්ලන්න නෑ පොතෙන් එන්න එපා එනව නම් අවබෝධයෙන් දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිදින්කිවා මම කැලේ ඉන්නේ මට විදර්ශනාව ගැන ගැටලුටිකක් තියෙනවා ඒවාහ ගන්න ඔබ වහන්සේ මොකදඒ ගැන කියන්නේ. මම කිව්වා සංයුක්ත නිකායේ තුන්වැනි කොටසේ පංච උපාධානස්කන්දයේ විදර්ශනා කරන හැටි තියෙනවා සංයුක්ත නිකාය හතර වැනිකොටසේ සලායතන සංයුක්තයේ ආයතනු වශයෙන් විදර්ශනා කරන හැටි තියෙනවා. සංයුක්ත නිකායේ අපිසාමය සංයුක්තයේ පටිච්ච සමප්පාදය විදර්ශනා කරන හැටි තියෙනවා. තවත් ඕනෙනම් අභිසාමය සංයුත්තයේ ධාතු සංයුක්තයේ විදර්ශනාව තියෙනවා. ඔන්න ඔච්චරයි මම දන්නේ. අරස්වාමන් වහන්සේ උත්තර දෙනවා. නෑනෑ මම එහෙම නෙමේ ඇහුව කියලා. මම කිව්වා, මම ඔයිට වැඩිය දෙයක් දන්නේ නෑ ඔබ වහන්සේට ලොකු වැරදීමක් වෙලා කියලා. උන්වහන්සේ කියනවා නෑ නෑ මට වැරදීමක් වෙලා නෑ මම ආයමත් කිව්වා වැරදීමක් වෙලා තියෙනව නම් මේ පොත් කියවන්න එතකොට හරියයි මම වෙන මොකුත් කියන්න නෑ කියලා. මේ වගේ අය සමඟ අපට ධර්ම කතාව කරගන්න බෑ. ද ශ්‍රද්ධාව නැති නිසාමයි මම අර වගේ උත්තර දෙන්නේ. අපේ වචනය අරගෙන පට ලැවිල්ලක් හදාගන්නා යෙන්නේ. සමහරයි කියනවා පොතෙන් එන්න එපා අවබෝධයෙන් කතා කරන්න. ඒකටත් හේතුව ධර්ම කතාවට ශ්‍රද්ධාව පිටුුවක් ගන්න බැරිකම. ආරය මහා සංගරත්මය ගැනත් එහෙමයි. ඒ ගැන කතා කරන්න ගත්තම, දොස් කියන්න පටන් ගන්නවා. හිත පහදවා ගන්න නෑ කෝපි කාලෙ වගේ බෑනෙ දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුස්සීල කෙනා කැමති නෑ සීලය ගැන කතා කරන්න. අනිතාය සීලයේ පිහිටනවට කැමති නෑ. එයා සමග සීලය ගැන කතා කළොත් කතා කරන කෙනා සමඟ තරහ වෙනවා කිපෙනවා හතුරෙක් වගේ නැගී සිටිනවා දුස්සීල කෙනා අගේ කරන්නේ දුස්සීලකමමයි එයා කියනවා දැන්කාලෙ සිල්රැකල මේ දේවල් කරන්න බෑ ඔබ අහල ඇති මේ වගේ වචචන ඔහොම කරන්න බෑ ඔහොම කරලා හරිියන්න නෑ දැන් ලෝකෙ වෙනස් වෙලා අලුත් ලෝකෙට හරියන විදිහට ඉන්න ඕනේ. සැලකිය යුතුයි. දුස්සීලයන්ගෙන් ප්‍රවේශම් වන්න. සිල්වතෙක් තමයි හැම වෙලාවකම සිල්වතෙක්්ට අනුග්‍රහ කරන්නේ. උපකාර කරන්නේ. දුස්සීල කෙනා සිල්වතුන්ට උපකාර කරන්නෙත් නෑ සිල්වතුන් බිහි කරන්න අවශ්‍යතාවයකුත් නෑ. දුස්සීල කෙනා කැමතිල් අනිත් අය දුස්සීල වෙනවා දකින්නයි. මත් පැන් බොන පිරිසක් ළඟට නොබොන කෙනෙක් ගියොත්. අර පිරිස කැමති අර කෙනාත් අර තත්වයට පත්වෙනවටයි. බලහත්කාරයෙන් හරි මත් පැන්ටිකක් පොවන්නයි උත්සාහ කරන්නේ. සතුන් මරණ කෙනා කැමති සතුන් මරනවටයි. මම අහල තියෙනවා ඉස්සර වැල්ලෙ දැලා අදින වෙලාවට බලන් ඉන්න දෙන්නෙ නෑ. නිකම් ඉන්න දෙන්නේෙ නෑ. බලෙන් හරි එකතු කරගන්නවා අනාචාරයේ හැසිරෙන කෙනත් එහෙමයි තව කෙනෙක් ඒදෙයින් වැලකිලා සිල්වත්ව ඉන්නවාට කැමති නෑ එයා කැමැති ඒකට පොළඹව ගන්නයි බොරු කියන කෙනා කැමති බොරු කියනවාට කේලාම් කියන කෙනා කැමති කේලාම් කියනවාට පරුෂ වචන කියන කෙනා කැමති පරුෂ වචන කියනවාට හිස් වචන කියන කෙනා කැමති හිස් වචන කියනවාට හ මුහුදෙත් කුණු ගොඩට ගහනවා හොඳින් හිතන්න ශ්‍රද්ධාවට පැමිණුණු ගමන් ශ්‍රද්ධාවන්තාය එකතු වෙනවා අශ්්‍රද්ධාවන්තාය අයින් වෙනවා සීලයට පැමිණිණු ගමන් එක්කො තමන් තනි වෙනවා එහෙම නැත්ගම් සීලවන්ත පිරිසක් එකතු වෙනවා අර පරණයආශ්්‍රයට නැතිවෙලා යනවා දුස්සීල කෙනයි දිරියේ සීලය ගැන කතා කළොත් අර දුස්සීල කෙනා කෝප වෙනවා. කේන් තිගන්නවා. නොසතුටත් අකමැත්තත් ප්‍රකාශ කරනවා. දුස්සීල බව කියන්නේ ජීවිතයට මහා අවාසෙනාවක් පාඩුවක් අලාභයක්. එකවාගේ අපි දෙන්නා. දුස්සීල කෙනා කැමති සිල්වත් කෙනා සිල්වත් කෙනෙක් හැටියට ඉන්නවට නෙවෙයි. එයා උත්සාහ කරන්නේ සිල්වතාත් පුළුවන්නම් දුස්සීලායි කියල සම්මත කරන්නයි. ගුණ දකින්න කැමති නෑ. කතාවක් හරිහදනවා. එක තමයි දුස්සීල කෙනාගේ ලක්ෂණය. සිල්වතුන් ඇසුරේ සැමදා සුවයගෙනදේ. සිල්වතා මීට වඩා වෙනස් එයා හිතන්නේ දුස්සීල කෙනෙක් දැක්කොත් අනේ මේ කෙනා සිල්වත්වෙනවනම් කොයි තරම් හොඳද මෙයා යහපතේ හැසිරෙනවනම් කියල කැමති වෙනවා. භාග්‍යවතුන් වහන්සේළඟට ආවා හෝරෝ නගරශෝබිනියන් මංකොල්ල කනාය මිනීමරුවෝ ඇවිදිින් උන්වහන්සේළඟ පැවිදි වෙනවා ඉන් පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් සංවරවෙලා ධර්ම මාර්ගයේ හැසිරිලා නිවන් අවබෝධ කරනවා. දුස්සීල කෙනා සිල්වත්වෙනවා. සිල්වතුන්ගේ ඇසුරට පැමිණිලා. දුසීෙ දුස්සීල කෙනෙක්කෙ ඇසුරටේවිත් කවදාවත් සිල්වත් වෙන්නෙ නෑ. එයා කැමති දුස්සීල ගොඩේම ඉන්නයි. සීලාදී ගුණධර්ම ගැන කතා කරලා සතුටු වෙන්න නෙමේ. අනිත්තාගේ දුස්සීලකම් හුවා දැක්ම දක්වලා අසවලා මෙහෙමයි කියලා ඇසූදුටු විදිහට බොරුවක් හරිගොතනවා. ඒවගේ තමයි දුස්සීල කෙනා සතුටුවෙන්නේ. සිල්වත් කෙනා එහෙම කරන්නේ නෑ. සිල්වත් කෙනා සිල් රැකගෙන තමන්ගේ පාඩුවයි නිශ්්‍යබ්දව තමන්ගේ ගමන යනවා. ඒ නිසා සීලකතාව දුස්සීල කෙනාට අපහසොයි. ද් සීලේඩ කැමති නැහැ එයාටම ගැලපෙන අය හොයා ගන්නයි කැමති. ඒ හරියට ධාතු ධාතු සංසන්ධනය වෙනවා වගේ. හොඳට හොඳ එකතු වෙනවා අසූචි වලට අසූචි එකතු වෙනවා සුවන්දට සුවන්ද එකතු වෙනවා දුගන්දට දුගන්ධ එකතු වෙනවා. දුසිල් අයගේ සිල් කොයින්ද සිල්වතා සීලයට කැමතිවෙන්න හේතුව එයාගාව සීල සම්පත්තිය දකින්න තියෙනවා. දුස්සීල කෙනාගේ සීල සම්පත්තියක් දකින්න නෑ සීල සම්පත්තිය නැති නිසා සීලකතාව ඇහෙනකොට කේන්තියනවා. ඒ තුළින් තෘප්තියක් සතුටක් ප්‍රීතියක් ලබන්නේ නෑ. ඒක තමයි දුස්සීල කෙනාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී. සිචි මාන විකාව එව්වන් ඉන්දා කරන්න දුස්සීලාය සිල්වත් අයදි එෙහෙම වෙන්නෙ නෑ දහම නොදත් අය සිටින තුරා බහොස්ෘත බව ගැන නොහැකිය කතා අල්පශෘත දහම් දැනුම නැති කෙනත් එක බහෝෘත බව ගැන කතා බාහු සච්ච කතා දුක්කතා වෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේවක් කියල කතා කලොත් දහම් දැනුම නැති කෙනෙක් එක්ක එයාට කේන්තියනවා. ඒ වගේ අය කියනවා ඔච්චරෙ ගෙනගන්න ඕනෙ නෑ. එකක් එකක් ගානය අවබෝධ කරගෙන නෙමේ ධර්මය අවබෝධ කළේ. එක ගාථාවක පදයක් තිබුණොත් ඇති ධර්මය ගෙනගන්න ඕනෙ නෑ. භාවනාක් කරගෙන යනකොට ඉබේ අව පූත වෙනවා. ඔය විදිහට එ අත් පුළුවන් තරම් ඒකට විරුත්්ධව කතා කරනවා. ඒකට හේතුව එයාට කේන්තියනවා. දොස් කියන්න පටන් ගන්නවා. බුද්ධ දේශනා ඒ විදිහට කතා කරන්න දෙන්න නෑ. ධර්මඥානය නැති නිසා හීනමානයෙන් පෙලෙනවා. අන්න ඒ නිසා, කෙනෙක් තමන් ඉතිරයේ ධර්මය කතා කරනවාට කැමති නෑ. එයත් තමන්ට ඕනේ ඕනි විදිහට අර්ථ කියන්න ගන්නවා. ඒකෙන් අපිට අඳුනගන්න පුළුවන් මෙය බහුෂෘත කෙනෙක් නොවෙයි කියල නිකම්ම නිකම් කතාවක් විතරයි කියලා. නමුත් පැයගනන් කියන්න පුළුවන්. නමුදදහම් කරුණු හරිටිකයි තියෙන්නේ. අන්න ඒ කෙනා, බහුෂෘත බව ගැන කියනකොට කිපෙනවා. තමන් තුළ ශෘත සම්පදා ධර්ම ඥාණය තුළින් ඇතිකරගත්ත ශෘත සම්පත්තිය නෑ. එම නිසා එයාට දහම් කතාව තුළින් ප්‍රමෝදයක් සතුටක් ලබන්නේ නෑ. එයා කැමැති තමන්ව හුවා දක්වන්න. දහම් දැනුම තියෙන පිරිසක් ඉදිරියේ වචනවලින් ජයගන්න හදනවා. එහෙම බැරි වෙනකොට හතුරෙක් වගේ නැගී සිටිනවා. නැගි හිටල ප්‍රකට කරනවා අල්පශ්ෘත බව. එමනිසා බාහුසච්ච කතා දුක්කතා. අල්පශ්ුත කෙනට බාහුෂෘත්ත කතාව දුක්කතාව. මසුරු මල හැරදා දන් දෙන්න සැමදා. ළඟටි භාග්‍යවතුන් වහන්සේ වදාලා මච්චරයස්ස චාගකතා දුක්කතා. මසුරු කෙනා සමග ත්‍යග කතාව දෂ් කරයි. ඒෙන අනුමෝදැන් වෙන්නෙවත් නෑ. මසුරු කෙනා දොස් කියනවා. පිස්සුද වැඩක් නැතිව වියදම් කරනවා. දොර දන් දෙනෝ වගේ දන් දෙෙනවා. කියලා. අනුන්ට තමන් යමක් දෙන්නෙත් නෑ. දීම අනුමෝදැන් වෙන්නෙත් නෑ. දන් දෙන කෙනෙක්ට දන් දෙන්න දෙන්නෙත් නෑ දන් දෙන එක හෙලා දකිනවා. නමුත් දන් දෙනාය ඉන්නවා හරිම පුදුම විදිහට දෙසරයක් හිතන්නේ නැතිව අත හරිනාය ඉන්නවා. දීම ගැන සතුටු වෙන්න දෙනකෙනෙක් විතරයි. මසුරු කෙනාට සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. එයා දන්නේ රවට්ටගෙන කඩාගන්න දන් දෙෙනවා කියලා. මසුරු කෙනා එක්ක දන්දීම ගැන කතා කරන්න ගියපුවාම එයායට බොහොම කේන්තියනවා. අනේ මෙහෙම තන්හාවක්. අර ඉල්ලීස ජාතකයේ ඉල්ලීස සිටානන්ට කැවුම් කන්න ඕනෙ වුුණා මෙයා දැන් කල්පනා කරනවා කැවුම් කන්නත්ව ඕනේ කැවුම් කන්න විදිහක් නෑ. හැදුවොත් මාලිගාව සියලු දෙනාටම දෙන්න සිද්ධ වෙනවා. මේ සිටිතුමා කැවුම් ගැනහිදලා ලෙඩවුුණා. සිටුදේවිය බොහොම අමාරුවෙන් නැහුවා. අනේ ස්වාමී නි කියන්න මොකක්ද. සිටිතුමා කියනවා ආසාවක්තියනවා කියන්න විදික් නෑ කියලා. සිටුදේවිය යන්තමින් අහනකොට අහනකොට කිව්වා. මට කැවුමක් කන්න ආසයි කියලා. සිට දේවිය උත්තර දුන්නා අනේ සුළු දෙයක් නේ මම ඕනෙනම් ජනපදේටම කැවම් හදන්නම් ඒවෙලාවෙ සිටතුමා කියනවා ජනපදේටම කැවුම් මොනුව කරන්නද ඉන් පස්සයහනවා ජනපදේටම නෙමෙයි එහෙනම් අපි වීදය දෙපසායටත් එක්ත කැවුම් හදමු කියලා වීදිය දෙපසායට මොනුව කරන්නද කිව්වා එනම් වීදය දෙපසායට ඕනේ නෑ මාලිගාවි සියලු දෙනාට මාලිගාවිසිියලු දෙනට කැවුම් මොනව කරන්නටද. එහෙමනම් ඔබතුමාටත් මටත් සිටතුමා කියනවා ඔබට මොනවා කරන්නද දේවිආන්තිමේදි කියනවා එහෙමනම් ඔබතුමාට විතරක් කැවුමක් හදල දෙන්නම් කියලා. බුතු පුතෙක්කු පිඩු සිංගා වැඩියමුත් දෙන්නට වේ යැයි සැක සිතලා ඉන් පස්සි ලෑස්ති කරගන්න කිව්ව පිටිටිකක් වෙන්න මේවා ලෑස්තිකරගෙන මාලිගාවේ යටි මහලේ ඉඳන් උඩු මහලට එනකම් දොරවල් වැැහවා කැවුම් හදන්න උඩු මහන ලෑස්ති කරගත්තා ඒ වෙලාවේ එතන ජන ලැරලා තිබුණේ බලනකොට මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා අහන්සි වැඩ ඉන්නවා ඉන් පසේ ඉල්ලීස සිටතුමාකිව්ව මෙහෙ මොනවත් දෙන්න නෑ තියන තැනකට යන්න කියලා රහතන් වහන්සේ උත්තර දුන්න මේ විදිහට තියන තැනකට තමයාාවේ එ නිසා මම මෙතනම ඉන්නම් කියලා ඉතින් මේ විදියට ස්වාමින් වහන්සේව යවන්න උත්සාහ කරලා මෙහෙම හිතුවා මේ ශ්‍රමණයක් කෑම ආසාාවෙන්ම ඉන්නම කියලා චි කැවමදීලා පිටත් කරනවා කියල හිතලා සිට්ටුතුමාම හැන්දයාගට පිටිටිකක් අරගෙන තාච්චියයට දැම්මා. කැවුම විශාල වුණා. ඉන් පස්සෙ හිතුව මේක දෙන්න බෑ ඒක අයින් කරලා ඊළඟයක. ඉස්සර වෙලා කැවුමට වඩා පිටි පොඩ්ඩක් දැම්මා. ඒක ඊටත් වඩා ලොක වුණා. මේ විදියට පොඩි කැවුමක් හදන්න උත්සාහ කරනකොට ි ඉවරා ඉන් පස්සෙ කල්පනා කලා මේවයින් පොඩිම කැවුම දීලා අවාගමු කියලා හිතන කොටම මේ කැවුම් ඔක්කොම එකක් වුණා. මෙහෙම දෙන්න බෑ අධිමු කියලා සිටු තුමයි සිටු දේවයයි කැවුම කඩාගන්න දෙපැත්තට අදින්නගත්තා. මෙහෙම කරනකොට කැවුම ගැන තියෙන තන්නාව නැතිව කියා. අන්න ඒ වෙලාවෙ තමයි අතහැරිය මේ වගේ අය අදත් තින්නවා ඒ අයට තහාාව නැතිව යන්නේ ඒ ඒේ පාවිච්චි කරන්න බැරිවෙනකොට පොළුවන් වෙනකොට දෙන්නෙ නෑ මෙන්න නියමත් යාගය ඒ මසුරු කෙනාට ත්‍යගය ගැන කතාව දුක්කතාවක් ඒක අහන්නවත් කැමැති නෑ භාග්‍යවතුන් වහන්සේ වදාලා ගිහිකාලා උන්වහන්සේ වැඩහිටිය මාලිගාව ගැන. අනිත් මාලිගාවල සේවකයන්ට දෙන්නෙ කාඩිහොදී නියුඩුහාලෙ බතුයි. එන් තේරෙනව බොහෝ තැන්වල තිබිලා තියෙන්නේෙ මසුරු පිළිවෙතක්. නමුත් සුදවුන් රජතුමාගේ මාලිගාවිස් සේවකයින්ට දුන්නේ ඇල්හාලෙ බතුයි රසටවයපු මසුයි. එන් තේරෙනවා සුත්තෝදන රජතුමාල් ලෝබ නැතිව හිටිය කෙනෙක් කියලා එතැනට ගැලපෙනෙත් තියාග කතාව මසුරු කෙනාට තියාග සම්පදාව නෑ අපට යම් කිසි දෙයක් තව කෙනෙකුගේ යහපත උදෙසා අතහරින්න පුළුවන්නම් ඒක තමයිත් ්‍යාග සම්පත්තිය ත්‍යයාග සම්පත්තිය තමන් තුළ නැත්නම් එයාගාව මසුරු බවයි දකින්න ලැබෙන්නේ මසුරු කෙනා මසුරු බව අඳුනගන්නේ පිරි මහනවා කියලා. සමහර තැන්වෙලා අතර තමයි සීනිි දෙන්නේ. සීනි බෝතලේ තමන්ළඟ තියාගෙන පස් දෙනෙක් ඉන්නවනම් හැන්දෙන් ටික ටික බෙදලා බෝතලේ අරන්තියාගන්නවා. මසුරු කෙනා සතුටු වෙන්න තමන්ළඟ ගොඩ ගැහෙනවා දකිනකොට. තමන්ගෙන් ඒ දේවල් ඇත්වෙලා හිස්වෙනවා දකින්න කැමති නෑ. මේ මසුරුකමක කියන්නේෙ ජීවිතයට මහා විශාල හානියක් මහා අවාසනාවක් නමුත් ලෝබ නැති කෙනා හොඳින් දන්දීම ගැන කතා කරනවා සතටු වෙනවා අනුමෝදැන් වෙනවා දන් දෙන්න කියල දන්දෙනයට ප්‍රශංසා කරනවා. කවුරුහරි දන්දුන්න කියලා ආරංචි වුුණොත් ඒක අනුමෝදැන් වෙනවා මසුරු කෙනාට දන්දුන්න කියලා රංචිවුුණොත් දොස් කියනවා. ය විදි දීල තමන්ට මොකද වෙන්නේ තමන්ට එකතු කර ගත්තු දේනේ ඉතුරු වෙන්නේ කියලා. නුව නැත්තා සහ නුවන නැත්තා. මීළඟට දුෂ ප්‍රාඥයාට පඥ්ඥා කතා දුක්කතා. ප්‍රඥාවරාහිත කෙනාට ප්‍රඥාව ගෙන කතා කිරීම දුෂ්කරයි. ප්‍රඥාරාහිත කෙනාගේ ලක්ෂණය තමයි එයා හැමතිස්සෙම හිතන්නේ නිත්‍යයි කියලා අපි අනිත්‍යයි කිය කිව්වොත් එයා කේන්තියනවා දොස් කියනවා අනිත්‍ය ගැන කතා කළොත් එයා අවුල් හදනවා නිත්‍යයි කිව්වොත් දුෂ්ප්‍රාඥ කෙනාට සතුටුයි දුක ගැන කතා කළොත් එයාට තර හයනවා අනිත්්‍යයියට කියනවා අරයළඟට යන්නේ එපා දුක ගැන කියනවා කියලා අනාත්මය ගැන කීවාමත් එයක් කැමතිනෑ. හේතුඵල රහිත කෙනා කැමැති ගෙවල් දොරවල් වතුපිටි වගා ගැන දේශපාලනය ගැන යුත්ත ගැන නළුනිලියන් ගැන ක්‍රිකට් ගැන ඇති තරම් කතා කරන්න පුළුවන්. නමුත් බැරිවීමකින්මත් කියවුුණොත් ඇසා අනිත්‍යයි කනා අනිත්‍යයි කියලා හෙමින්ම මගාරිනවා. තමන්ට ඇහුුණ නෑ වගේ ඉන්නවා. හේතුව අනිත්‍ය කියන කාරණය තේරුම් ගන්න නම් ප්‍රඥාව තියෙන්න මෝනේ නුවනින් බලන්න එයට ශක්තියක් නෑ එයා මගාරිනවා මෙහෙම කියනවා අපට එපා අපි එන්නම් බැරි වනාම එතකම් ෝවා අපිත් එක්ක කතා කරන්න එපා කියලා. දැන් අනිත්‍ය භාවනාව කරනකොට බොහෝවා අය දොස් කියනවා. අනිත්‍ය ගැන කතා කරලා ජීවිත අවුල් වෙනවා අසුභය කරලා ප්‍රශ්න ඇති වෙයි මේකට හේතුව දුෂ්ප්‍රාඥ කෙනාට ප්‍රඥා කතා දුක්කතා එයා අහන්න කැමැති මේවා ගැන නෙමේ සාතුටින් ඉන්නේ එක ගැන කාලබේලා ඉන්න හැටි මේක දුෂ්ප්‍රාඥ කෙනාගේ ලක්ෂණය නමුත් අනිත්‍ය ගැන කතා කළොත් දුක්ක ගැන අනාත්මය ගැන කතා කළොත් හේතු පලගැන ආර්ය සත්‍ය ගැන කතා කරන්න ගන්න වෙලා වෙදී හතුරක් වගේ නැගී සිටිනවා. එකටක කරනවා. සම්පූර්ණ අප්‍රසාධය පල කරනවා. මම දැන් හරි කලකිරීමෙන් ඉන්නේ. ප්‍රඥාව ගැන පෙන්න ලදීලා තියෙන්නේ අරියාය නිබ්බේධකාය සමන්නාගතෝ උදයත්ත ගාමිණී පඤ්ඥා ඇතිවීම නැතිවීම ගැන අවබෝධ කරන ප්‍රඥාව කලකිරීම කියන වචනය සිංහලෙන් කිව්වට නිප්පේදික කියන වජනයට සම්පූර්ණ අර්ථය තේරුම් යන්නේ නෑ කලකිරීම කියල සාමාන්‍යෙන් යොදන්නේ පටු අර්ථයකට අපි කියනවා මම දැන්හරි කලකිරීමන්නේ ඉන්නේ අපේ නදහස් කරන්න එපාවීමක් පීඩාවක් නමුත් නිබ්බේදික කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් අවබෝධයක් තුළ යථාර්ථය දැකීමෙන් නොවැලී සිටින මට්ටමට ප්‍රඥාව දියුණුවීම වගේ. ඊට ගැලපෙන සිංහල වචනයක් නෑ අපිේ කලකිරීම කියන වචනය යොදන කොට ප්‍රඥාව රහිත කෙනා අන්න ඒකත් සමඟ ගැටෙනවා අනේ අපිට කලකිරෙන්න්න ඕනෙ නෑ දැන්ම කියනෝ. එයාට ඒ වචනය ආර්ථය දන්න බෑ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න හිතන්න ඇතිවෙන්නේ අවබෝධයක් තුළ නොවැල්මක්. එනිසා එයාට ඇතිවෙන්නේ උපේක්ෂාවක්. එයාට ඒවෙලාවෙ වැඩෙන්න්නේ බොච්චංගයක් කලකිරීම කියන්නේ බොච්චංගයක් නොවෙයි බොච්චංග කියන්නේ සතිී, ධම්මවිච, විරිය, පීති, පස්සද්දිී සමාධි උපෙක්කා. ඔන්න ඔත්තන තමයින්නේ බේදය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ.ඒ කියන්නේ අවබෝධයක් තුළින් නොවැලී සිටින මට්ටමට යථර්ථය දකිනවා. ඔන්න ඔය මට්ටමට එන්නේ ප්‍රඥාවන්තයක් පමණයි. ඇයි මේ තරම් හිතට අමාරු. බුද්ධ දේශනාවල සඳහන්ව තිබෙනවා සතරප්පාය ගැන. මේ විදිහට සත්තුවෙලා මැරුම් කද්දි ගලාගෙනගිය ලේ සතර මහන්සාගරයේ ජලකඳට වැඩි කියලා. දුක්තොම්නස් ගැන කයේ ස්වභාවය ගැන විස්තරවෙනවා. නමුත් ඒදේ යථාර්ථයක් කියල මේක තේරුම් නොගත්ත කෙනාට මේවා ඇහෙදදි පහරවදිනවා. හිතට අමාරුවයි. සමහරාය ඇවිත් කියනවා ස්වාමීන් වහන්ස ඕවක් කියවනකොට එ්පා වෙනවා. එකයන්නේ එයාට ගැටීමක් ඇති වෙනවා. නමුත් අවබෝධයක් ඇතිවෙන්නේ මේ විදිහටයි. බුද්ධ කාලයේදී සෝතාපන්න සකෘදාගාමේ අනාගාමි වෙච්චාය හිටියා විශාකවඋපාසිකාව අනේ පිඩු සිටතුමා බිම්විසාර රජතුමා ඒ අය අවබෝධයෙන් හිටියේ අවබෝධයට ආපුනැති දුෂ්ප්‍රාඥ කෙනාට ප්‍රඥාව ගැන කතා කලාම කිපෙනවා චතුරාරි සත්්‍යයට දොස් කියනවා ඒකට හේතුව තමාතුළ ප්‍රඥා සම්පත්තිය දකින්නෙ නෑ මෙන්න තවත් පස් දෙනෙක් නැවත බුදුරජාණන් වහන්සේ වධාරනවා තවත් පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා ඒ පස් දෙනා ඊට හාත් පසින්ම වෙනස්. සද්දස්ස භික්කවේ සද්ධ කතා සුකතා. ශ්‍රද්ධාව තියෙන කෙනෙකක් ශ්‍රද්ධාව ගැන කතා කරන එක පහසුයි. සීලවතෝ සීලකතා සුකතා සිල්වත් කෙනෙකෙක්ක සීලය ගැන කතා කරන්න පහසුයි. බහුසුතස්ස බාහුසච්ච කතා සුකතා, බහොස්ෘත කෙනෙකෙක්ක බහුෂෘත කතාව පහසුයි චාගවතෝ චාගකතා සුකතා ්‍යාගවන්ත කෙනායික ත්‍යාග්‍ය ගැන කතා කරන එක පහසුයි ප්ඥාවතෝ පඤ්ඥා කතා සුකතා ප්‍රඥාවන්ත කෙනාට ප්‍රඥාව ගැන කතා කරන එක පහසුයි එන්න අපි ශ්‍රද්ධාව ගැන කතා කරමු උන්වහන්සේ විස්තර කරනවා මහනෙන ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධා කතාව පහසුයි කියන්නේ මේ ගැන කතා කරනකොට කිපන්නේ නෑ. ගැටෙන්නේ නෑ තරහ ගන්න නෑ හතුරෙක් වගේ නැගී හිටින්නේ නෑ කෝපයක් නොසතුටත් පහළ කරන්නේ නෑ ඒකට හේතුව තමන් තුළ ශ්‍රද්ධා සම්පත්තිය තිබෙනවා දකිනවා. එය ප්‍රශංසා කරනවා එක හරි ලාභයක් එය බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා කියලා ශ්‍රද්්‍යාවන්ත කෙනාට ශ්‍රද්ධාව ගැන කතා ඇහෙනකොට හරිම ප්‍රීතියක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණාහලා දහම්ගුණාහලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන හලා මහා සතුටක් ප්‍රීතියක් ලබනවා ට හේතුව තමන්ළඟ ශ්‍රද්ධා සම්පත්තිය තියන එක. සැදැහැසිත් ඇති අයගේ දහම් මග නැත මැකුුණේ. ශ්‍රද්ධාජාතෝ උපසංකමති ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි ධර්මමාර්ගය ගමන් කරන්නේ. ශ්‍රද්ධාව ඇති වනාම තියෙන ලාභය තමයි ශ්‍රද්ධාව ඇතිකරගන්න උදෞ් කල කෙනා නිතර මතක් කරනවා එයාට විරුද්ධවය යන්නේ නෑ දැන් බුදුරජාණන් වහන්සේට විරුද්ධව කෞරුහර යමක් කීවොත් එයා ඒක නිවැරදි කරනවා ඔය විදිහට කරන්නේ එපා පෞුරඇස්වෙනවා නමුත් ශ්‍රද්ධා රහිත කෙනා නිවැරදි කරන්නේ යන්න නෑ එයාඒකට තවත් මොනවා හරි කියනවා ශ්‍රද්ධාවන්ත කෙනා මීට හාත් පැසින්ම වෙනස්. එයා කැමැති තව කෙනෙකුගේ යහපතමයි. බැලුවොත් බලන්න ගුණයක්මයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේට ධර්මය ලබා දුන් අස්සජී මහරහතන් වහන්සේව සිහිකරපු හැටි සුත්ත නිපාතයේ සුභාසිත සූත්‍රයේ මෙහිෙම සඳහන් වෙනවා.සා. තියනම් සැබැවින්ම අමා සැපදන වදනකි සත්‍ය සදාාතනි කලොව පවතින දහමකි සත්‍යහා අර්ථයේ පිහිටිමුනිවරු නිරතුරුව ඒදයම පැවසූ සැනසීම පිරීගිය නිවන් සුවලබාදෙන බසක් පවසත්්‍යමුනිවරු හැමදුක් නිමාකරන ඒ වචචනබුදුසාමින්දුගේ සැබැවින්මලොවේ ඇති අති උතුම් වචනවේ මේ ධර්මය ගැනේ අට ශ්‍රද්ධාව ඇතිවෙන්න නිරායාසයෙන්මයි. ඒ වගේම තියෙනවා දම්මනවා සූත්‍රයේ දහම් නැවගැන. සුභාසිත දහම්පද කියාදී ජීවිතයසාරය දහම්දනුමෙන් නියුතු කෙනා ලබයි හරවත් සමවත යමෙක් සැහැසිව වසමින් පමාවෙ நම්, නොවැඩේ ඔහු තුළ දැනුමත් නුවනත් නැනවත් නෝ කෙනෙක් ලොවේ ඉගෙන ගනී නම් සදහම් සක් දෙවිඳුව පුදනලෙසේ හේ සද හම්ගුරුන් පුදයි ධර්මය කියාදුන්න නම් යම් කෙනෙක් ඒ අය එයාව පුතනවා ගෞරව කරනවා සක්්‍ර දෙවියන්ට වගේ. ඔන්න ඕකයි ධර්මය අවබෝධ වෙන කෙනගේ ලක්ෂණය. බොහෝදහම් දැනුමෙන් යියුතු පිඳුම් ලබනගුරුවරයා පහන්සිතින් නියුතුව ඔහුට, මත්තුකර දෙයි සද්දර්මය නොපමාවී කෙනෙක් එබඳු දහම්ගුරුන් ඇසුරු කළොත් හොඳින් සවන්යියුග යොමුකොට සිරිසද හම් දැනගනිමින් නුවනැතිහේ පිළි පදිනා වි අසනාදාහම් අනුව වාහාවැටහෙනසියුම් නැනැති කෙනෙක්න් බවට හේ පත්වේ. ධර්මය අවබෝධවෙන්නේ ධර්මය අවබෝධ කරන කෙනාට ගෞරව කළත් විතරයි. අපට බොහොම පැහැදිලි යම් කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙනවානම් එයාට උපකාර කරපු කෙනාට කෙළෙහෙ ගුණ සලකලා අවසන් කරන්න බැරි බව. සිල්වත් කෙනා කවද මීළඟට තියෙනමා සීලවතෝ සීල කතා සුකතා සිල්වත් කෙනයික සීලය ගැන කතා කරන්න පුළුවන්. එ බොහොම කැමතිඒකට. හේතුව තමයි, ඒ පුද්ගලයක් තුළ සීල සම්පත්තිය තියෙනවා සීල සම්පත්තිය තියෙන කෙනා සීලය නිසා තමාව හවා දක්වන්නේෙත් නෑ අනුන්ව හෙලා දකින්නෙත් නෑ. නමුත් දුස්සීල කෙනා සීලය නිසා තමා හවා දක්වමින් සිල්වත් උදවියට ගරහනවා. නමුත් සිල්වත් කෙනා තමන්ගේ සීලය ආරක්‍ෂාකරගෙන පාඩුවේ ඉන්නවා දහම් පිළිසඳරයේයේ දෙන්න දැනුම ඇති අයෙකු සමඟ. මීළඟට බහුෂෘත කෙනා බහුෂ්්‍රත කතා ඇහෙනකොට බොහොම සන්තෝස වෙනවා. ඒකට හේතුව තමා තුළ සුත සම්පදා තිබීම. එම නිසා තමන් බොහොම කැමති ධර්ම ආශ්වාදය ලැබෙන නිසා ශ්‍රද්ධාවන්ත සීලවන්ත බහුෂරෘත කෙනෙක් එක ඕන තරම් කතා කරන්න පුළුවන් අර්බුද හටගන්නේ නැතිව. ශ්‍රද්ධාව නැත්නම් ශීලය නැත්නම් බහුෂෘත බවාදිය නැත්නම් එතන අර්බුද්ධ හටගන්නවා. ත්‍යයාගවන්තයාව හඳුනා ගන්න. ඉන් පස්සේ චාගවතෝ චාගකතා සුකතා ්‍යාගවන්ත කෙනෙකුට පරිත්‍යාගය ගැන ඇහෙනකොට බොහොම සතුටුයි අත්හරින කෙනාට අත්හැරීම ගැෙන එහෙනකොට හරිම සන්තෝසයි අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ අත්හරින කෙනා භාගිවතුන් වහන්සේගේ කාලයේ ධර්මය කතා කරනකොට ගිහි ජීවිතය අතහරිනවා අතහරලා එයාට ඉතිරිවෙන්නෙක් කෙලෙස් විතරයි. අවසානයේදී එයා කෙලෙස් අතහරිනවා කෙලෙස්වල ආදීනවාවබෝධ කරලා. ත්‍යාගවන්ත කෙනෙක්ටත් ත්‍යාගකතාව සුදුසුයි. ඒහම නැති කෙනෙක්ට කාට හරි පොඩ්ඩක් දුන්නොත් හැම තැනම කියන්න ඕනේ. නම ලියන්න ඕනේ කියන්න ඕනේ නැත්නම් එයාගේ හිතට හරි නෑ. ම කීවෙනත් නම් අයමත් දෙන්නෙත් නෑ. නමුත් ්‍යාගවන්ත කෙනාට එහෙම නොවෙයි නම කියන්න නොකියන එක ප්‍රශ්නයක් නොවෙයි එයා ඒකෙන් අතිරේක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ ති්‍යාගවන්තයාට ත්‍යයාගය ගැන කතා ඇහෙනකොට බොහොම සතුටක් ප්‍රීතියක් ඇතිවෙනවා. මමත් මේ විදහ ති්‍යයාගවන්ත කෙනෙක් නේ කියලා මේ ධර්මය තියෙන්නේ කාටද. ඒ වගේමයි ප්‍රඥාවන්තයාට ප්‍රඥා කතා සුකතා. ඒ ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ජීවිතාව බෝධය කරන කෙනෙක් අනිත්‍යගෙන කතා කළොත් හොඳින් නැහුම් කන්දීලා ඉන්නවා. දුකගැන කතා කළොත් අනාත්මය තමාතුළ වසගේයේ පැවැත්වීමක් නෙමෙයි හේතුඵල දහමක් මේ තියෙන්න කියලා කතා කරනකොට හොඳින් නැහුම්කම් දෙෙනවා. ඒ තමයි එයාගේ ස්වභාවය ප්‍රඥාව තියන කෙන ප්‍රඥාව දියුණු කරන්න කැමති. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්ත කෙනාට මිසක් දුෂ්ප්‍රාක්ඥ කෙනාට නොවෙයි. මෙතනද ප්‍රඥාව කියන්නේ පාඩම් හිටීම විතරක් නෙවෙයි. තමන්ම අවබෝධ කරන කෙනා, ධර්මය ඕපනයික නිසා තමන් තුළට පමුණුවාගෙනයි අවබෝධ කරන්නේ. බාහිරට පෙන්නන්න නෙවෙයි අනිත්‍යදේ අනිත්‍යය හැටියට දැකලා දුක්ද දුක් හැටියට අනාත්මදේ අනාත්ම හැටියට දකිනවා. එක තැනකති බ්‍රාහ්මණය කැවිත් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ස්වාක්කාතයි සන්ධිට්ටිකයි අකාලිකයි එහි පස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඥෝහි කියනවා. මේකෙ තේරුම මොකක්ද කියලා. උන්වහන්සේ කියල දෙනවා. පින්වත් බ්‍රාක්්මණය කෙනෙක් තමන් තුළ ලෝබය හටගන්නවා නම්. ලෝබය තමා තුළ හටගෙන තියෙනවා දකිනවා නං. දවේශය හටගන්නවා නම් දවේශය හට අරගෙන තියෙන බව දකිනවා නම් මෝහය හටගන්නවානම් මෝහය හට අරගෙන තියෙන බව දකිනවා නම් එ පමණකින්ම මේ ධර්මය ස්වාක්කාතයි සන්ධිට්ටිකයි අකාලිකයි එහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තංවේදි තබ්බෝ විඤ්ඥෝහි වෙනවා ධර්ම මනසිකාරය කිරීමෙන් උපන් ලෝබය ප්‍රහාණය වුනානම්, උපන් දවේශය ප්‍රහානය වුනානම්, උපන් මෝහය ප්‍රහාණය වුනානම්. ඒ බව දක්කිනවානම් එ පමණකින්ම මේ ධර්මය ස්වාක්කාතයි සන්දිිට්ටිකයි, අකාලිකයි, ඒහි පස්සිකයි. ඕපනයිකයි, පච්චත්තං වේදිත්බෝ විඤ්ඥෝහි වෙනවා. පච්චත්තං වේදි තබ්බ විඤ්ඥෝහි වෙයි සදහම්. මේ ධර්මය දකින්න තියෙනෙ තමාගේ හිතේ ඇතිවෙන පිරිසිඳු අප පිරිසිදු බව අවබෝධයෙන්මයි. අනුන් තුළින් නෙවෙයි. තමන් විසින් තමන්ගේ ජීවිතය දිහා බලලයි. ඒ කොටසකරන්නේ ප්‍රඥාවන්ත කෙනෙක් විතරයි. තමන්ගේ ජීවිතය තුළින් බලනවා කියන එක, අහසුවෙන් කෙනෙක් කරන්න නෑ ඒක කරන්නේ ප්‍රඥාවන්ත කෙනා. අපි හොඳින් මතක තබාගත යුතුයි ධර්මයතුළින් විස්තර කරන්නේ තමා තමන්ට පිළිසරණ කරගන්නයි. ඒක තම තමන්මයි කරගන්න තියෙන්නේ. සංසාරයේ අපි බැරිවෙලාවත් නිරයේ තිරිසනෝනියේ ප්‍රේතලෝකයේ උපන්නොත් මීළඟ ජීවිතයේ වැරදුනොත් තමන්මයි කරගහන්න ඕනේ. යාළුමිත්‍රයොනෑ කල්යානමිත්‍රයොත් නෑ ඉඩ කඩම් දේපලත් නෑ වතුපිටිත් නෑ පිරිසත් නෑ කවරුවත් නෑ. තමන්ට තමාවත් නෑ. ඒ අනතුරෙන් මිදන්න පුළුවන් එක්කම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාවේ තමන් තමන්ම රැක ගත්තුොත් ඒකයි තමන්ට තියෙන ලොක්කුම රැකවරණය. වාසනාව අවාසනාව තීරණය ඔබේ අතේ. හොඳින් මත්තකේට ගන්න මේ ධර්මය ඉගෙනගන්නේ තමාගේ ගැලවීම පිණිසයි කියලා. තමාව රැකගන්න අවබෝධයට ආවනම් අන්න ඒ අය විතරයි මාර්ගඵල ලබන්නේ. එක හොඳින්ම පැහැදිලි. එනිසා, ඒත් දුර්ලප ප්‍රඥාව තමා තුළ පිහිටලාත් තිබුණොත් ඒ තමන්ගේම වාසනාව එහෙම නැත් නම් ඒ තමන්ගේම අවාසනාව. ඒ වාසනාව දියුණු කරගන්න අපිගාව තියෙන්න ඕනේ ශද්ධ, සීල, ශුත, චාග, ප්ඥා මේ පහ තමයි සේක බල මෙන්න මේවා ඇතිකරගන්නයි මේ කියලා දෙන්නේ එත් සේක බලතියන කෙනා සමග මේ දේවල් කතා කරන්න පුළුවන්. ආර්යෂ්ඨාංගික මාර්ගයට බැසගත්ත කෙනෙක් එයා සක්පුරුෂයක් කෘතගුණ දන්න කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මේ දුක්කතා සූත්‍රයේ විස්තර වෙන්නේ සේක බලගැන ශ්‍රද්ධා, සීල, ශුත, චාග පන්ඥා තමන්ගාව තියනවා නම් ඒ ගැන තමන් දන්නවානම් තමන් ඒ බව දකිනවා නම් මේ ධර්මයේ හැසි වෙන්න. බාහිර සාක්ෂි ඕනෙ නෑ බාහිර සාක්ෂිවලින් ධර්මය අවබෝධ කරන්න බෑ. බාහිරයට අපි කෞුද කියලා අවබෝධ කරන්න බෑ. කරන්න පුළුවන් කමකුත් නෑ. තමාටයි තමන් ගැන අවබෝධ කරගන්න තියෙන්නේෙ. එම නිසා ධර්මමාර්ගය දියුණු කරගන්න ශ්‍රද්ධා, සීල, ශුත්ත චාග පන්ඥා කියන සේක බල දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම උත්තුම් චතුරාරිය සත්‍යධර්මය අවබෝධ කරගැනීමේ උත්තුම් දුර්ලභභාග්‍ය උදාාවේවා. සාධූ සාධූ Sado.